Hanura kiyanne ohu indalama ne aanduwa ohu ematikan daralama ne ohu 225 indalama ne 225 indalama ne anura eya kiyanne 225 mepa kiyana kiyana e miniha 225 ekkenek ne neda amaatyansha raj niyojya medikan ekka atai lankave prabalama medikan me nuwara dushika kaadak thibila ne krushikarma idam wari marga kuda karmaanta gramya karmaanta sanskrutika diwara megala onda aandu thibunna natha ematikan daruwe natha aandu wahana la giye natha tel gahuwe natha poster gahuwe natha aandu salli wali man dakkara derane dilip mahatya kiyena lagadi yawilla koti prokoti ganak ithak vidan keruwa kiyala ella wewu pracharane sadaha vidarak kiyala etumage interview man dakka indalama ne meyage katha hatiya meya australia giilla pitrata giilla ekak tanaka kiyanne mama hita krushikarma ehemathi man me dewal me rate gojanta ayin ka kiyuwada kiyanna deyak ne ematikan gatta daraha ganna ba palapuruddak ne kalapuruddak ne darshanayak ne weda karanna danne illala asuna ewa kiyanna one anura මට හම්බුණා මෙහෙම ඇමරිකන් මට කරගන්න බැරි වුණා මම මාරු වුණා මමත් හවුල් අවුරුදු 74 මේ රට බංකොලොත් වුණා නම් ඒකේ මමත් හවුල්කාරයෙක් කියලා කියන්න ඕනේ ලැජ්ජාක් නැතුව ලැජ්ජනට ගහගෙන ඉන්න නැතුව එළදැනක අපේ ඇජ්ජිල හම්බුඩි ගහනවා අර 72 ආවුන තරුණයෝ අහිංසක අම්මලා කිරිපෝල හදපු තරුණයන්ගේ ඔළුවට කතා කරලා මොනවල් සුද්ධ කරලා බ්‍රේන් වොෂ් කරපු ඒ තරුණයෝ 87 නේද දැන් ආපහු සුද්ධ කරලා ඉතින් හම්බුඩි ගහනවා ගහන ගමන් අපි කතාවක් දාපු ගමන් දිනුම් අමුණු ගමන් තුවා කතා දාපු ගමන් සාගර හැමතුමාන්නේ කන්දුමයි කතා දාපු ගමන් බයිනෝ ආන් හොරෙක් අන්න බයියෙක් අන්න මහලෙක් එවන කියන්නේ අර අක්කලා දිනහ ඒ ඇස්සේ ගහනවා මුන් කියන පට්ටහරු රාජබක්සලා ආණ්ඩු කරපු පට්ටහරු අනුරිසනාග කියනවා කියලා අනුර එහෙම කියද්දි අනුරගේ ගෝල බාලියෝ ඔළුවක් නැති උන් ටික උන් ගහනවා නිවන් සුවය අපේ හැමෝටම ප්‍රාර්ථනා කරන්න ඕනේ හොඳ මිනිස්සෙක්ටනේ දැන් මුන් කියන්නේ රාජබක්සල හොරු අපි හොරු කියලානේ ඔබ වහන්සේලාට කියන්නේ වහල්ලු කියලා අපිට එන මිනිස්සුන්ට කියන්නේ බයෝ කියලා එහෙම කියන ගමන් අරුන් කියන නිවන් සුවේ ආත්මය කියලා ඕකටම බැන්නන් පස්සේ දැන් උන් දානවා ආර්.අයි.පී කියලා ගහන ඒක හොඳයි නිවන් සුවේ හොඳයි ඒකේ කුණුහරුප පන්තිය බලන්න ඕනේ අපි හාමුදුරුවනේ අනුර හදන්න නන්නේ පිරිසිදු රටක්ලු ප්‍රජාතන්ත්‍රවාදී රටක්ලු ඕල බාලු ටික තිත්ත කුණුහරුපෙන් වයින්නේ බන්ව නේද කමෙන්ට් හරි නේද තිත්ත කුණුහරුපෙන් අපි මිනිස්සු වයින්නෝද එහෙම නේ You have been to Subaino, the name. Tit the Kunwara Bay. Have a mayor? Ada, if in the name, Lord, get him in the Pirisudrake. Melagadi Mantaka Vatala Batakila, Resiva, you know, Johnston Nehualu, Mansangi Dakari, Monkey of Batuman Baleti Bay, Horuka, Horu Hitian and Ayalu in it together. Ekaminaki of Tarat and Oyabeta, Kisuman Vatan Vatala, Resiva, Balaman. Etawada, did us Pahari of a hundred, you know, since then, do not get one. Since then, I got what? Come to the Kiri. Aja Baksaka Kade, Badu Hodanaki. ඒක සිසින කඩේ බඩු හොදයි කියන එක නේද ඊට පස්සේ කොහෙද හිටියේ අරලිකා මන්දිරයේ ඉස්සරහ දොරෙන්ද නැහැ පස්ස දොරෙන්ද ඉස්සරහ දොරෙන් ඒ ගිහිල්ලා අර දූෂණ විරෝධී සා මොකද්ද මේ කොමිසමේ ලේකම් කවුද අනුර දිසානායකගේ ලේකම් ලක්ෂ 10 පැනලා බඩි යාන වාහන ඇයි අයිලා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඩොලර් බිලියන 17ක් හොරකම් කරලා දින අපි දැක්කා අර බැංකුවේ ඉඳන් මේ බැංකුවට දානවා දැක්කා එහෙමනේ කිව්වේ නාමල්ලා ගෙනව ගියා ලැම්බෝගිනි 17ක් එහෙන් දැක්ක කිව්වා මං දැක්කා යෝ බානවා කිව්වා ඔය නාලිකාවක ඇවිල්ලා කිව්වේ ඒ නාලිකාවට ඇවිල්ලා කිව්වා මේ ළඟදී නෑ එහෙම දැක්කේ නෑ කියලා රත්තරන් අස්සියෝ අපි ලංකාවේ විශ්වාස කරන ඔබේ හැමදෙරේ ලෝකේ රත්තරන් අස්සියෝ ඉන්නවා කියනකොට ගිහ දුන්නේ නැද්ද සිරිසෙන්න ජාත්තේ හෙලිකොප්ටර් හෝටල් ඉඩම් පිටරට හෝටල් කොහොමද කිව්වේ කෝටි ප්‍රකෝටි ගන්න මම හොරකම් කරනවා රටක් වටිනා නායකයෙක්ට නිඳා පාස කිව්වා මේ රටට හෙන ගිහිල්ලා දින මේකයි ඒක තමයි මම හැමදාම ක්‍රමය අපිට බයිනෝ ඩීල් කාර්යෝ කියලා දේශපාලනඥයන් කියන ඩීල් කාර්යෝ කියලා රාජපක්ෂට කියන හොරු ඩීල් කාර්යෝ කියලා මම අහුවා නුරුගෙන් දෙන්න උත්තරයක් අදටත් නැහැ අර පාර්ලිමේන්තු වට කරන්න කියපු ලාල්කාන්තයි සුනිල් හදින් වෙද්දී අඩුම ගානේ අපි හාමුදුරනේ සුළු පැමිණිලි අංශයට කැඳවලානේ අදලක දැන් කවුද ඩීල් කාර්යෝ අපිද වසන්ත මුදලගේ හිරේ යන්න ලාල්කාන්ත එළියේ ඉන්න වසන්ත මුදලගේ හිරේ යන්න සුනිල් හඳුන් නැති එළියේ ඉන්න පාර්ලිමේන්තු ගිනි දියන්න අද බය කාට උත්තරයක් නැහැ දැන් කෝ උද්දෝෂණ කොහොමද කරපු උද්දෝෂණය ගහලේ කොහොමද කරපු තර්ජනය ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බද කොහොමද කරපු තර්ජනය කොහොමද කළු ඇඳගෙන ගිහිල්ලා හෙල්මට් දාගෙන ටවුස් දාගෙන කළු ජාකින් දාගෙන මූණවල් වහගෙන ගෙවල් ගිනි තිබ්බටි කොහොමද ඒක කරන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බෑ ඒක කෙරුවා ඒව තමයි ඔවුන්ගේ ඥානවල තියෙන්නේ ඒක තමයි ගෝල් ෆෙස්ට් එක ඩවුන් වෙලා කියන්නේ කෝ පරෙව් යමව් පරෙව් ඉක්මනට ලෑස්තියව් එතකොට නෑ ඕස්ට්‍රේලියාව කරන ලැකංගර සුන්දර කතා යම නළුවා දැන් මෙයා ඡන්දයක් ඉල්ලනවනේ මෙයා ඡන්දයක් පෙරදිලාමනේ එහෙමනේ ඇයින්නේ මේ පළවෙනි ඡන්දය අනුදිසානායක ඡන්ද ඉල්ලලා 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 පෙරදිලා
ඉස්සර කලිසමක් ඇඳනොත් හොඳට මිනිහෙක්ට බයිනවා. ටී-ෂර්ට් එකක් ඇඳනොත් බයිනවා. අපේ හාමුදුරුවනේ. අපේ අයියලා අපමල ජීවත් වෙන්න ගියපුවම අල්ලපු ගෙදර කා දෙනවා නැත්නම් සාමාජිකයා දෙනවා. ඇඳුම් ටිකයි කලිසම් ටිකයි ඔක්කොම. අර කාන්තාවක් අර ඡන්දිල්ලන කොළඹ නගර සභාවේ එතුමියක් කියන මට දෙන්නේ එහෙම ඉන්නයි කියලා. ඒ කියන්නේ මේ හිගා කකා තමයි ජීවත් වෙලා තියෙන්නේ. නේද? එතකොට ඒගොල්ලෝ බලන විවෘතිය මොකද්ද? සිගා කෑම. එයින ඡන්ද දීලා දෙනවොත් ධනදාට කියයි යකෝ අපි ජීවත් වෙන්නේ මෙහෙම ඉල්ලන කණේ කොමලත් ඉල්ලලා කාපියෝ දැන්. ඒක හරි ලේසි ජීවිතයක්. පෙට්‍රෝල් ගහලා දෙනවා, මලගෙදර ගියොත් පෙට්‍රෝල් ගහලා දෙනවා. අපි මලගෙදර ගියාම අපි මොනවද උදව්වක් කරන්න ඕනේ? මේකට මලගෙදර ගියාම අපි හඳුනේ සල්ලි දීලා තෙලුත් ගහගෙන උඹල බොහොම ස්තුතියි සහෝදරයාවට. උඹල ගහගෙන වෙන්න තෙලුත් අපි ගහලා දෙනවා, කන්නත් දෙනවා. උඹට අඳින්න නැත්නම් අඳින්නත් දෙනවා. දැන් ආවදරකට යන්න කියලා. එහෙම දෙනවද? දැන් එහෙම දෙයිද දිනුම් අමුණුගම ඇමතුම ආවොත් නැහැ. අමුණුගම ඇමතුම ගාඩ ගිහිලා ගියායි ඇමතුම වෙන්ද අපිට උදව්වක් කරන්න. අපිට අර ප්‍රශ්නේ තියෙනවා ටකරන් ටික නැහැ. ගෙදර කඩන් වැටලා දුවට මේ ඉන්ස්ටිටියුෂන් සල්ලි වගන්න. එහෙමයි. මේ කරන්නේ ඔක්කොම නිකන් දෙනවා. පට්ටපල් බොරු නෙමෙයි කියන්නේ. පට්ටපල් බොරු. ආප්ප කඩයක් තේ කඩයක් ප්ලේන්ටි කඩයක් නැති. මිනිස්සු ටික. අද කෝටි ප්‍රකෝටිය බෙදා. මම ගියා අනුරාධපුරේ මහනකන්දවත් එක්ක. මම ඇහුවා වසන්ත කියන අර කොණ්ඩේ පොටෙක් කෙනෙක් ඉන්නේ. අර ඉතියේ දූෂණ දූෂණ ගැන කතා කරගෙන මම ඇහුවා කොහොමද කියලා කෝටි ප්‍රකෝටි ගන්න ඉඳන් දැන් ගොඩනැගිලි ගහගෙන මම රාජංගනේ මට පේන්නේ එක නිකන් යනවා වගේ නේද ආන්දරුවන්ට අදිනේ මේ කෝටි 19 කෝටි 19 ලක්ෂ 1900 මොකද්ද ස්වාමින්වහන්සේගේ ඩියුටිය රාජපක්ෂලා පට්ට හොරු ඉදුටිය මට යන්න තින්ද ගුණ හරමෙන් බයි තයිනිකායනාක හඳමලනත් බයි නෝන්නාන්සේ මමත් ඇත්තටම ඉඳන් හිටියේ මොන හරි ප්‍රශ්නයක් සමහරු බයින මං කිය බයින්න බා මොන හරි ඔළුව අමාරුවක් තියෙන කියලා මොන ඔළුව අමාරුවද කෝටි 19ක් ඇවිල්ලා account එකට හොයන දින එච්චරයි මම ඇහුවා පොලිස් ඉලදරක ඇත්තට මේ සල්ලි කොයි account එකෙන්ද ඇවිත් තියෙන කියලා මෙක්සිකෝවෙන් ඉතින් බෞද්ධාගමට ගරහනවා බෞද්ධ නායකයන්ට ගරහනවා ගෝල් ෆේස් එක මොකද කියලා කියුවා අපි හාමුදුරනේ රාජපක්ෂත් බැන්නේ නෑ මහා සංග්‍රහත් බැන්නේ ඉස්සෙල්ලා මහා සංග්‍රහත් එළියට ආවේ නෑ හරියට ගැව්වා බල්ලා ගහන්න ඕනේ නිලේට මේ රටේ හයිය ඔබ වහන්සේලා සියලු ජාතින්ට අද ජීවත් වෙලා වෙන්න පුළුවන් යුගය මයින්ද මාත්‍ය නිර්මාණය කරන ඒකේ හයිය ඔබ වහන්සේලා ඒක නේද ඔබ වහන්සේට පහර දෙන්නේ දැන්ොත් යනවා මෙතුමා කිව්ව විදියට වීඩියෝ යනවා නිර්වස්ත කරනවා ඒව ලයින් දෙනවා රැල්ලක් වගේ ඔය රැල්ල ගියා ඒ කාලේ ගෑස් රැල්ල මම කුරුණෑල රැස්වීමද කිව්වා මේ ගෑස් පුපුරන මේකගෙන වහාම හොයන්න ඕනේ මේකේ කුමන්ත්‍රණයක් තියනවා කියව මට තිත්ත කුණු හරි මෙන්නන්නේ තා Facebook hina වුණා මට පහුවෙන්දපත් වුණා අපේ ගෙදර දෙහා පැත්තේ ගෑස් මං SSC මහන්තර කතා කරලා කිව්වා තියෙන CCTV කැමරා ඔක්කොම චෙක් කරලා බලන්න මේක කොහොමද උනේ කියලා මං කිය කොළඹ හතේ එකක් පිපිරෙන්නේ නැහැ කොළඹ හතේ මිනිස්සුත් ගන්න ඒක කොහොමද මේක පිපිරෙන්නේ කියලා මේවා තමයි බොහොම උපක්‍රමශීලී ක්‍රියාවන් ගල් කටස්සේ ගරන් ගිල විනිදි මිනිස්සුන්ට මේවා සුළු දේවල් අපි හඳුනන්නේ දලදා මාලිගාවට බෝම්බ කපපු මිනිස්සුන්ට ඔය ගෑස් සිලින්ඩර පත්තු කරගෙන එච්චර අමාරු දෙයක්ද මේවා ඔක්කොම උපක්‍රමශීලී කරපු දේවල් දැමුත් යනවා එහෙන් මෙහෙන් තලිය යනවා අපි බලමු දැන් ඉතුරු වෙලා ඉන්නේ කවුද GVP එකේ ඉතුරු වෙලා ඉන්නේ අපි හැමෝටම කොහොමද බේරුනේ අපි හැමෝටම ටයර් වල දාලා පුච්චලා 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 ඉවර කරුවේ GVP එක කොහොමද ඉතුරු වුනේ මේගොල්ලෝ ටිල්වින් දැන් අවුරුදු 26ද නෑ ටිල්වින් තරුණ ටිල්වින් මම හිතන්නේ 70 වන්න නෑ තිනේ රංජිත් මහත්තය තමයි දන්නේ ඕ මහින්ද මහත්තර නාකිය කියනවා GVP කාරු හැයිලා ටිල්ලින් 70 වන්නලා ටිල්ලින් හිටියේ නැද්ද 80 හතේ හිටියා කොහොමද ටිල්වින් බේරුනේ අනුර හිටියේ නැද්ද හිටියා කොහොමද අනුර බේරිලා ගමේ අහිංසක තරුණයව ටයර් සෑයි ඔය හිටපු ගෝණි බිල්ලෝ ටික තමයි ආද ඉතුරු වෙලා ඉන්නේ පක්ෂේ. ඔය නායකයෝ කියාගන්න කට්ටිය. ඔවුන්ට හිත පපුවක් නැහැ. ඕන තරම් බොරු කියලා, කෙබර කියලා. අයිසක තරුණයන්ව රවට්ටලා මහා මාර්ගයට ඇදලා දාලා කනත්තට ගෙනියන්න පුළුවන් මිනිස්සු ටිකක් තමයි JVP එක. හොඳට මේක ගැන කල්පනා කරන්න. දන්නේ නැතිවට කියලා දෙන්න. හොඟාකයට අමතකලා. යුද්ධ දිනපු එකත් අමතකලා දිනවා. පෙරේද මොනවද ඊයේ මොනවද කෑවේ කිව්වොත් සමාජයට අමතකලා ප්‍රභාකරම කිව්ව සති දෙකෙන් ශ්‍රී ලංකාවට අමතකනවා කියලා අපි අහනවා. ඒ නිසා දැනුවත් කරන්න. අපි පෙනී හිටියේ නැත්නම් මේ පැසිස්වාදී මිනි මරුවන් මේ රට ගන්නවා ප්‍රභාකරන්ට බැරි වෙච්ච දේ ඔවුන් කරගන්න හදනවා ඔවුන් දෙපාරක් කරෝ ෆේල් වුණා අමතක කරන්න එපා අනුරගේ මුණ කළු වෙලා තිබුණේ ඔස්ට්‍රේලියාව ගිහිල්ලා ආයෙ පස්සේ නිකක් hina වෙලා ඉන්නවා අපි ඉස්සියා කරන්නේ හොඳට කාලා බීලා ඉන්නේ හොඳ සපත්තු අඳින්න අපිට ඕනේ මේ රටේ දුප්පත් පෙක්කලත් අනුර දිසානායක මහත්තයා අඳින හොඳ සපත්තුයි හොඳ ටී-ෂර්ට් එකයි කලිසමයි අඳිනවා දකින්න තමයි අපිටත් කැමති අපතුම කැරක්ටර් ගන්න දැන් ඉස්සර ඊට බඩු නෙමෙයිනේ ඉස්සර කට් අවුට් ගන්නවට විරුද්ධයි කට් අවුට් ගහුවොත් කියන හොරුන් හොරකම් කරපු සල්ලි කියලා දැන් අනුර කට් අවුට් ගන්නවා ටීවී දෙකක් දැම්මොත් කියන රාජපක්ෂ හොරකම් කරපු සල්ලිනේ ටීවී දාලා කියලා දැන් අනුර ටීවී දානවා දෙපැත්තෙන් LED screen එහෙමනේ මෙයා වෙනස් වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා LED screen දාලා ජනතාවාදීන් ඉන්න කට් අවුට් එකක් ගහපුවාම ඒක වැරදි අනුර දිසානායකට මෙලෝඩියක් කරන්නේ නැතුව ටීවී දාන්නත් පුළුවන් අඳින්නත් පුළුවන් හොඳම ඇඳුම් අඳින්නත් පුළුවන් හොඳම සපත්තුත් අඳින්න පුළුවන් අනිත් ලංකාවේ සියලු දෙනාට මේක නරකයි